හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම සජිත් නදේෂාන් මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔයාට පුළුවන් මයික් එක අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේගෙන් ඔයාගේ ප්‍රශ්නේ අහන්න. ඔව් අහන්න. මගේ අක්කට තමයි ප්‍රශ්නේ තියෙන්නේ ශානිකා අක්කා හයි. ඔව්. සරණයි මගේ පුතාගේ වයස අවුරුදු 8යි. එයා ක්‍රියාශීලී දරුවෙක්. මේ එයා දැන් ගෙදර එක එක ක්‍රියාකාරකම් කරනවා ස්වාමීන් වහන්සේ. එයා දැන් එයාට ඕන දේ එයාට නොලැබුණාම එයා අපි ඉන්නේ මේ මත්තගේ අම්මයි තාත්තයි එක එක කියන්නේ අත්තම්මයි සීයයි එක්ක මෙයාට දැන් ගෙදර දෙයක් මොනවා හරි දෙයක් නොලැබුණාම ස්වාමීන් වහන්සේ දැන් මන් නොදුන්නාම දැන් එයාගේ අත්තම්මා සීයා ඒක දෙන්න දෙනවා දුන්නාම එයාට ඒක ලොකු ජයග්‍රහණයක් වගේ තියෙනවා. එතකොට ස්වාමීන් වහන්ස මෙයා සමහර වෙලාවට මම දේවල් දෙන්නටුව ගියාම මෙයාමට බනිනවා ස්වාමීන් වහන්ස. බනින්නේ මේ ලොකු දේවල් කී කී තමා බනින්නේ එයාමට. සමහර වෙලාවට කියනවා ඔයා මෙල්ල මිදි පිටියේ ඉන්නා දකින්න මං ආසයි කියලා. එහෙම කියනවා ස්වාමීන් වහන්ස. මට දැන් මේකට මට පොඩි උපදේශයක් දුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා. මං මොකද කරන්න ඕනේ ඒකට කියලා. මේ වයස කීයද දරුවගේ? දරුවගේ වයස කීයද? වයස අවුරුදු 8යි ස්වාමීන් වහන්ස. දැන් තුන මාසෙක. ඉතින් යාට කවුදෝ උගන්නලා තියෙන මිනි පෙට්ටි ඉන්න දකින්න ඕනේ වගේ. උගන්නුව කෙනෙක් නම් නෑ ස්වාමීන් වහන්ස. සමහර වෙලාවට එයා ওই කාටුන් බලනවා ටීවී එකේ. ඒවා තමයි හැබැයි බලන්නේ ස්වාමීන් වහන්ස. වහන්ස ඔයා අපේ පන්සලට ළමෙක් කන් එන්න ළමයාත් එක්ක එන්න මම ඒක විසඳලා දෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. නැන් තිරුවන් සරණයි. හරි බුදු සරණයි. හොඳයි තව කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් දැනුම් දෙන්න පුළුවන්. හෙලෝ. හා. ස්වාමීන් වහන්සේ මම චමින්ද කියලා එක්කෙනෙක් කතා කරන්නේ. මම ස්වාමීන් වහන්සේගේ වීඩියෝ එහෙම බලනවා. මට පොඩ්ඩක් තව පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපි ඔය දැන් උදාහරණයක් හැටියට සිතේ දැන් අපි ආසාදේ දැන් ආසාදේ හින්දානේ අපි හැමතිස්සෙම ඇටච් වෙන්නේ. දැන් දැන් සිහියෙන් ඉන්න එක තමයි එකම මාර්ගය කියලා මම එක වීඩියෝ එක දැක්කා. දැන් ඒ සිහියෙන් හිටියත් ඒ ඇටච්මන්ට් එක හිමම දැනෙනවනේ ස්වාමීන් වහන්සේ. මං කියන්නේ සින්දුවක් අහනකොට ඒකේ ආසාදයක් තියෙනවා. ඒකින්ද තමයි අපි ඒ සින්දුව අහන්නේ. බා මොන බණද දැන් මොකක්ද අහපු බණ සිහියෙන් ඉන්න කියලා. නැනේ මම ඔබ ඔබවහන්සේගේ අර වීඩියෝ 50ම වගේ බැලුවා. එතකොට මට දැනගන්න ඕනේ ඒක දැන් දැන් අපි දැන් ආසාදී තියෙන ඉඳන්නේ ඒක මෙවෙන ඒක මොකද්ද ඒතර ඒකේ තියෙන මේ මේ ආදීනේ සහ නිස්සාරණේ කොහොමද ඒක පට අපට පැහැදිලි කරන්න ඕන. එතකොට ඔයා කොහෙද ඉන්නේ? මං ඉන්නේ දැන් නම් කටහරවල. කටහරේ. ඔයා ගන්න කොහේන දැන් මෙහෙමයි. ඔයා මගේ දේශනා පණ ඇහුවට පස්සේ ඒ පට්ටානේ වර්තමානයේ සූම් සාකච්ඡා තහන්න. ඔයා දැන් ජීවිතේ විඳිනවනේ. ඔයාට විඳවීම කියන එක ඔයා ඒක අමුතු වෙම ගන්න ඕන එකක් නෙවෙයි. ඒක ඔයාට දැනෙන්න ඕන වෙලාවට දැනේ ඒ අසහනේ පීඩාව. ඒක හොයාගෙන ගිහිල්ලා බලන එකක් නෙවෙයි. හරිද? ඔයා යමකට ඇටැච් වුණාට පස්සේ ඒ පරිසරය විසින් ස්වභාව දහම විසින් අවස්ථාව විසින් ඔයාට ඒක දැනෙනවා. එතකොට ඒක හොඳට ඔළුවට හිතට දැනෙනවා. ඇඟට දැනෙනවා. හරිද? ඒක තමයි ආදීනව. නිස්සරණේ කියන්නේ මොකුත් නෙමෙයි. මගේ දේශනාව හොඳට අහගෙන යන්න. ඒ අත්දැකීම් එක දේශනාව අහගෙන අතර වාගේ හිතට ඒ ඒ ඒ ඒ පීඩාව ඉවර වෙලා යනවා. නිදහසක් ඇති වෙනවා. දැන් ඔයා ওই හිත සීයෙන් ඉන්න දඟලන්න ඕනේ නැහැ. හිත සීයෙන් ඉන්න දඟලන්න ඕනේ නැහැ. මොකද එතකොට ජීවිතේ පා වෙනවා. ඔයා දේශනාව අහන්න අහන ගමන් ඔයාගේ අත්දැකීම් එක්ක ඉන ජී ඔය වගේ සින්දු අහන්න ඔය වගේ සරල දේවල් එක්ක ඕනට වඩා හිතන්න යන්න. එතකොට මේ ධර්ම මාර්ගය එපා වෙනවා. පැහැදිලිද? එතකොට ඔයාට ඒ දැර පීඩාව දැනෙන වෙලාවට අයි කවුරුත් උගන්නන්න ඕනේ නැහැ. ඕන මනුස්සයෙක් සතා සිව්පාවටත් පීඩාව දැනෙනවා. පැහැදිලි?
ඒත් ඔයා ඔයාගේ ජීවන ගමනේම යන්න ඒක ඒ අත්දැකීමක් තියන. එතනොට මේ අත්දැකීම ඔස්සේ අපේ දේශන ඇහුවාම ඔයාගේ හිත ටික 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 ඒ හැඟීම් වලට තියෙන බැඳීම අඩු වෙලා යනවා. ඒක තමයි නිස්සරණය කියලා කියන්නේ. නිස්සරණය කියන්නේ. ආ. හරි හමුදුනේ. එන බොහොම බොහොම පිකින් හමුදුනේ මම එන. හරි. පැහැදිලි කාරණේ. හරි. ශානිකා නාදුන්නගේ මේ ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. තෙරුවන් සරණයි අපේ හැමදිරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජන්මදිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ මගේ උපන්දින දින සති දෙකකට කලින් තිබුණා. එතකොට ජීවිතේ පළවෙනි පාට මට දැනුණා ඇති කියන එක. ඒක අවංකවම ආපු හැඟීමක්. ඒ වගේම මට හැමදේම තියනවා කියලා දැනුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එතකොට ඒ මගේ හිතට ආපු එකම පුද්ගල ඔබ වහන්සේ. මට හිතෙනවා මම අද මේ සැපය සතුට විඳින්නේ මට එදා ඔබ වහන්සේ දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ මම ඔබ වහන්සේ සමග ඉන්නවා මේ දේශන අහනවා ඒක තමයි හේතුව කියලා. දැන් ස්වාමීන් වහන්සේ මම ඒක හරියට මට හිතන විදිහට මම ඒක විඳිනවා. දැන් මට තේරෙනවා මම අර මේ සිතුවිලිත් නැතුව නිදහසේ ඉන්නවා කියලා. ගොඩක් වෙලාවට ඒක ස්වභාවික වෙනවා. මං මේ ජීවිතේ තියෙන මෙහෙමයි. ඔයාට ඇති කියලා හිතුණා නම් ඒක නම් ලොකු දෙයක්. හරිද මිනිස්සුන්ට ඇති කියලා මේ හිතන්නේ නැත්තේ ඒ නිසා ඒක සුබ උපන්දිනයක් ඒ දාදාගේ මොහොතේ ඉඳලා එදා ඉතින් ඒක ඕනට වඩා ඊට පස්සේ හිතන්න ඕනේ නැහැ ඇති කියලා හිතුණා දැන් දේශනාව අවුරුදු 4-4 මාරක් අහන් ගනව දැනටත් ඔහම අහගෙන යන්න ඒ අත්දැකීම් වලට මුහුණ දෙන්න ඒ දැන් අර මිනිස්සු මම ඇති කියලා අදහස් කරේ සමාන සමාන මම ඇති කියලා අදහස් කරේ සමාන අපිට බාහිර මේ කියන්නේ මේ કૃතිම දේවල් මැටීරියල් වගේ දේවල් අපි හැම වෙලේම ඕනේ ඕනේ කියලා හිතෙන්නේ ළමයි බලාගෙන වැඩ කරගෙන වෙන්දනම් කේන්ති යනවා ස්ට්‍රෙස් වෙනවා නමුත් දැන් මේ දේවල් ආවත් කමක් නැහැ ඔක මොන හරි වෙයි කියලා දැන් එච්චර ලොකුවට ඒක ගන්නෙ නැහැ. එතකොට ඒත් සොයනස් මම එහෙම ඉන්නකොට මට එකපාරටම හැමදේම අමතක වෙලා වගේ යනවා. දරුවෝ එතකොට මගේ දෙමාපියෝ ඒ ගිල මං හරි සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට මගේ හිතට ආපෝ වෙනවා. දැන් මට ඔබවහන්සේවත් අමතක වෙලා යනවා. මං කෝ බෑ 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 එහෙම බෑනේ මට මේ ජීවිතේ මේ සතුට කියලා දුන්නේ උන්වහන්සේ. එතන මං අරගෙන ආ වාඩි පිස්සු. ඒ නිසා අමතක වෙලා යන වෙලාවට අමතක වෙලා යන දෙනයි තෝනට වඩා ඕන දේවල් ඕනට වඩා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මතක් වෙන වෙලාවට මතක්ේ අමතක වෙන වෙලාවට අමතක වෙයි. ඒක ඉතින් ආම ඊට පස්සේ ඔළුවට දාගෙන අය අය එහෙම අමතක වෙන්න ඕනේ නැහැ. එහෙම කියලා එහෙම අවශ්‍ය නැහැ ඉතින්. ඒකත් එක්ක ඉන්න. හඳමයි සෝනස. හඳමයි. තෙරුවන් සරණයි සෝනස. මොකද අද දවසේ ඉතින් ඔය දන්න විශේෂ දවසක් ලංකාවාසීන්ට. මොකද හේතුව හැමෝම දන්නවා මේ මීට 2004නේ සුනාමිය ආවේ. 2004 මට මමත් එතකොට ඕ ලෙවල් ලියලා ඉවර වෙලා ඒ ලෙවල් කරන ගමන් හිටියේ මේ ඒ දවස් මට හොඳටම මතකයි මම ගෙදර ඉන්න ගමන් මේ මගේ මේ යාළුවෙක් ඇවිල්ලා කොහොමද කොට ගන්නවයි කියලා මොකද අපිට බුදුට ලොකු දුරක් නෑ සාමාන්‍ය දුරක් තියෙන්නේ එතකොට මම කර වැඩේ මං ගියා මොකද බලන්න ඒ අනකොට ඒ කියන්නේ සම්පූර්ණ මීට කලින් මේ දැකපු පරිසරය සම්පූර්ණ වෙනස් වෙලා මහා බස් පාරවල් වලින් ඈතට ගිහිල්ලා කැලවල් වල ගිහිල්ලා මිනිස්සු මැරිලා මහා විශාල කළුගල් පාර මොකද රැළ වදිනවට වෙරළ ආරක්ෂාවට දාපු තියුණු විශාල කළුගල් පාර මැදට ඇවිල්ලා පොලිසිය අපරාධුව පොලිසිය මම දැක්ක ඒක ඇතුළට වතුර ගිහිල්ලා ආයුධ ඔක්කොම ගිහිල්ලා ඒ කොග්ගල එයාපෝස් එක ගාවට ගියාම කොග්ගල එතන මිනි එකතු කරනවා ඒ එයාපෝස් එකේ හොම 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 ආයි මිනිස්සු තව රැල්ලක් එයිද කියලා බයයි මහා පරවලින් අතලුවට ඇවිල්ලා මිනිස් වරයි යනවා පන්සල් වලට. ඉතින් ඒක මේ නිමේෂයකින් මේ ලංකාව වෙනස් වුණා. ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වෙනස් වුණා උදේ 9යි ගානෙ පස්සේ ලයිට් ගියා අපේ පැත්තේ ඔක්කොම. ඉතින් ඒ නිසා ඒක බලයි යනවා ටික දවසක් යනකොට තේරෙනවා මේ සූර්ණාත්‍රා දූපත් වලට හැම තැනම ඒක ජීවිත ජනාවක් අවුල් වෙලයි කියලා. ඉතින් අද ලංකාවේ ලෝකෙ පුරාම මේ දිනේ සිහිපත් කරනවා. ඒතර ජී මරිච්ච මිනිස්සු මරුණේ දා ජීවත් වෙච්ච අයට ලොකු පාඩමක් ඉගෙන ගත්තා. දැන් ඊයේ ළමෙක් හම්බුණා ඒ පෙරේද අපි අර අපිත් එක්ක බෙදන්නා ඒ ළමයාගේ මේ අක්කා නැති වෙලා එයා කොටයක් අල්ලගෙන දවස් එකහමාරක් ජීවිතේ බේරගෙන
ලොකුවට හිතාගෙන හිටියට තාන්න මාන කුල ගෝත්‍ර උගත්කම් ධනවත්කම් හිතවත්කම් යහළුකම් නෑදෑකම් ඔක්කොම එක ක්ෂණයකින් මේ පරිසරයට වෙනස් වෙන්න පුළුවන්. ඒක අත්දැකීමක් තමයි 2014 අවුරුදු 16කට විතර කලින් අපි දැක්කේ. ඉතින් ඒ වගේම ලෝක පුරාම තනින් තන සිද්ධ වෙනවා. ඒකම එක ඒක නිසා මිනිස්සු ජීවිතේ සත්‍ය සොයනවා. මොකද්ද මේ ජීවිතේ යථාර්ථය කියලා හොයනවා. තමන්ගේ ලෝකේ කඩා වැටුණාම තමන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණාම මිනිස්සු සත්‍ය හොයන්නේ. සත්‍ය හෙව්වට මිනිස්සුන්ට සත්‍ය හම්බ වෙන්නේ නැහැ. මහා සම්ප්‍රදායක් විසින් හැම රටකම හැම ආගමකම සත්‍ය හොයන මිනිස්සු ආවරණය කරලා තියෙනවා. තමන් ඉපදිච්ච සම්ප්‍රදායන් තමන්ට සත්‍ය ආවරණය කළා. බෞද්ධයෙක් දැන් ලංකාවේ අපි ඉපදුණා. අපි බෞද්ධ සම්ප්‍රදායක් හිටියා. නමුත් අපිට ඒ සම්ප්‍රදාය තුල අපේ හිත නිවා ගන්න පුළුවන් වුණේ නැහැ. ඊළඟට මම අපි මුස්ලිම් මිනිස්සු දන්නවා. ඒ මිනිසුන්ටත් එහෙමයි. ඒගොල්ලෝ ඒවා අහුව කියලා ඒ මිනිසුන්ට මම හිතන්නේ නැහැ ඒගොල්ලෝගේ හිත නිවා ගන්න පුළුවන් ඒ කියලා. ඒගොල්ලෝ කියන දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට මුණ ගැහේ කියලා. කතෝලික ආගමෙත් එහෙමයි. Hindu ආගමෙත් එහෙමයි. ඉතින් ඒ ලොකු සංස්කෘතීන් වලින් මිනිස් සත්‍ය සොයන ජීවිතේ හොයන ජීවිතේ මොකක්ද කියලා හොයන මිනිස්සුන්ව වහගෙන ඉන්නේ. ඊට පස්සේ ඒක හොයාගත්ත මිනිස්සෙක්ට අයිත් ඒ පරිසරේ දැන් අද ඔයගොල්ලෝට දැකලා තියෙන එක ඒක හොයාගෙන ඒ හොයයි යන මිනිස්සුන්ට ඒ අසහනින් පීඩණයෙන් ඉන්න මිනිස්සුන්ට ඒ යථාර්ථය පැහැදිලි කරලා දුන්නම ඔයා දන්න බුදුහාමුදුරුවෝ මේක නෙවෙයි මේක තමයි බුද්ධ ජීවිතය. දැන් බුදුරජාන් වහන්සේ ගැන ත්‍රිපිටකයේ දෙආකාරයකට සඳහන් වෙනවා. එකක් තමයි බුදුහාමුදුරුවෝ කියන මේ සුඛෝ බුද්ධානං උප්පාද බුදු කෙනෙක්ගේ 15 වීමේ ලෝකයට සැපයක් කියලා උගන්වනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ ප්‍රතිරූපයක් එක්ක උගන්වනවා. තව දැනක තියෙන මේ බුදුහාමුදුරුවන්ගේ පිළිමල නෙලන්න බෑ. බුදුරජාන් වහන්සේට රූපයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අසම සමයි. ඒ වගේ තව තැනක කියලා දෙනවා. එතකොට සාමාන්‍ය මිනිස්සු ඒක දන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට බාමියන් වන බුදු පිළිමයක් ඇරුණත් හිත ගිනි ගන්නවා. ඒගොල්ලෝ ආදරය කරන්නේ, ඒගොල්ලෝ විශ්වාස කරන්නේ, ඒගොල්ලෝ ඒ දැකපු චිත්‍රවලට කියලා ඒගොල්ලෝ හිතා ඒගොල්ලෝ පිළිගන්නේ. ඇත්තටම බුද්ධ ස්වභාවය ඒ දකිපු චිත්‍රවලට ඔළුවේ ජීවමාන චිත්‍රවලට එහා ගිය එක. ඒ බුද්ධ ස්වභාවය අවබෝධ කරගන්න ලොකු ප්‍රඥාවක් තියෙනවා. ඒ සත්‍ය අවබෝධ කරගත්ත මිනිස්සෙකින් මේ වචන අහගන්න වෙනවා. එයා මුනිවරයෙක්ගේ වචන අහගන්න වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සෙක්ට මුළු ජීවිත කාලෙම ඒ තමන් අදහපු බුදුහාමුදුරුවෝ තමන් අදහපු දෙවියන් වහන්සේ තමන් අදහපු බ්‍රහ්මයයි කියලා හිතාගෙන බොළු මනස්ගතයකට ආදරය කළා විශ්වාස කළා මෙරලා යනවා. එයාට හම් වෙන ජීවිත අවබෝධයක් නැහැ. ඉතින් මේ අර ඔගොල්ලෝ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ දකින්න. මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. ධර්මයේ දැක්කොත් මාව දැක්ක වෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලීට කියන්නේ ඒකයි. නේද රූපේම නව දකින්න බෑ. ඇත්තටම බුදවරු වැඩ ඉන්නේ රූපයට එහා ගිහිල්ලා. බුදවරුන්ගේ පිළිම නිර්මාණය කරන්න බෑ. ඒත් ඒ වගේ දාර්ශනික කතා. දාර්ශනික පසුබිම් මිනිසුන්ට විස්තර කරලා දුන්නාම තමයි මිනිසුන්ගේ අතුලාන්ත නිදහස මිනිසුන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒතට ඇත්තටම එතකොට තමයි මීට අවුරුදු 2600 කට ඉතින් 15 වෙච්ච ගෞතම බුදුහාමුදුරේ පණිවිඩය මිනිසුන්ට ගියා වෙන්නේ. එහෙම නැත්තම් පිළිම තියාගෙන චිත්‍ර ඇඳගෙන ඒවට මල් පහන් අවුරුදු ජීවිත මුළු ජීවිත කාලෙම පෙළුවත් ඒ මිනිස්සෙට බුදුන් මුණ ගැහෙන්න බෑ. ඒ නිසා ඒ මිනිස්සුන්ට ඒ සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා ඒ සත්‍ය විවෘත කරන්න වෙනවා. ඒක එතකොට ඒක මේ මට විතරක් නෙවෙයි මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙක්ට ඒක ලෙහෙසි පහසු දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ මෝඩ මිනිස්සු, මුග්ධ මිනිස්සු, ඒ ආගම විකුණගෙන කන මිනිස්සු ආගමෙන් ජීවන වෘත්තිය අර ජීවත් වෙන්නේ අර අචේලක කියලා කියනනේ ජීවිකාව සඳහා පැවිදි වෙච්ච අයට ඒක ලොකු අපරාධයක්. මිනිස්සු ප්‍රඥාවන්ත වුණාම, මිනිස්සු මධ්‍යස්ථ වුණාම, මිනිස්සු විවෘත වුණාම මිනිස්සු කැමති නෑ අර හනමිටි අදහස් කරේ තියාගෙන යන්න. මිනිස්සුන්ට දැන් නිදහස්, මිනිස්සු මධ්‍යස්ථයි. එතකොට එතනින් පස්සේ ආගම් කුල ජාති වශයෙන් මිනිස්සු ඒව කර තියාගන්නේ නැහැ. මිනිස්සු හරිම නිදහසේ ජීවත් වෙනවා. බුදුන්ගේ පණිවිඩය කියන්නේ මජ්ජිම පටිපදාවක්. මධ්‍යස්ථය මධ්‍යස්ථ වුණාම තමයි මිනිස්සෙගේ ඇතුළ නිවිල යන්නේ. මජ්ජිම පටිපදා තථාගතයන් අභිසම්බුද්ධ අවබෝධයට පත් වුණේ මධ්‍යස්ථ මාර්ගය. එතකොට අපි විවිධ දේශනා වල ඒ ත්‍රිපිටක සාක්ෂි ඔප්පු කරමින් වෙනත් දර්ශන වල සාක්ෂි තියනන් ඒවත් ලබා දෙමින් මිනිසුන්ට මේ මාර්ගය පැහැදිලි කරනවා. මිනිසුන්ට ඒක හදවතට තමන්ට දැනෙන්න ගත්තාම තමන්ගේ අත්දැකීම් එක්ක ඒ වචන එකතු වුණාම මිනිස්සු අර මහා ගිනි ගන්න
යන හිත විටිමිට නිවිනිමි පත් වෙන හිත ටික 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 චුට්ට චුට්ට නිවිල යන චුට්ට චුට්ට ගවේෂණය වෙන්න ගන්න චුට්ට චුට්ට ජීවිත අවබෝධය ලැබෙන්න ගන්න ටික ටික තමන්ගේ හිතේ හිත හිත හැසිරෙන විදිය අවබෝධ වෙන්න ගන්න ඉතින් ඒක නිසා ඒක මේ කාලේ ඉන්න මිනිස්සුන්ට වාසනාව මම හිතන අපේ ආච්චිලාට ආච්චිලාගේ අම්මලාට ඒක අහන්න ලැබුණේ නැහැ ඉතින් ඒ නිසා මේක මෑත කාලේ යුද්ධ ලංකාව වගේ රටක යුද්ධ ඉවර වෙලා එතනින් ගියාට පස්සේ මහා 87 89 කලුජුලි වගේ දේවල් ඉවර වෙලා මේ මෑත පොඩි කාලයකට තමයි 2009 පස්සේ වගේ කාලයක් තමයි ලංකාවේ මේක කතා කරන්නේ පරිසරය නිර්මාණය වෙලා තියෙන බොහෝ යුද්ධ තිබිච්ච අතීතයේ ඉඳලා ගත්තම යුද්ධ තිබිච්ච රටක් දැන් ওই සමහර රජවරු මේ රජවරු තරහ හාමුදුරුවෝ රජවරු විවේචනය කරන්න ගත්තා නිසා තියෙනවා අපේ ඉතිහාසයේ ඔයගොල්ලෝ හොඳ රාජවංශය ඔයලා බලන්න ඒ රජතුමා මේ බුදුදහම අතහැරියා අතහැරලා සාමින්වහන්සේලා විනාශ කරා විනාශ කරාට පස්සේ අයි නුවර යුගයේදී මොකද වුනේ නුවර යුගයේදී උපසම්පදාවත් බුරුමේ තායිලන්තෙන් ගේනවා ඉතින් ඒ වගේ ඒ දාර්ශනික ඒ තලයකට එහා ගිහිල්ලා විශ්ව දේශපාලනේ ඒ ලෞකික කාරණාවලට මුල් තැන දී ගත්තට පස්සේ ඒ සත්‍ය හොයන මිනිසුන්ට ඒක මරු පහරක් මිනිසුන්ට සත්‍ය හොයාගන්න බැරි වෙලා යනවා ඉතින් ඒ නිසා එවැනි සමාජ තලයක මෙවැනි දිනයක ඔගොල්ලොන්ට අපි ඔගොල්ලන් මානසික ප්‍රශ්නයට ඒ කියන්නේ කෙටි උත්තරයක් දෙනවා. ඒ ඉතිහාට ගිහිල්ලා තව මනස ගවේෂණය කරගන්න ඕන නම් ඔගොල්ලෝ ඔයාලා ඕන කෙනෙක්ට අපි අන්තර්ජාලයට ගියා ඒ දේශනා පෙළ ගස්සලා තියෙනවා. ඕන කෙනෙක්ට ඒ කියන්නේ සත්‍ය හොයාගෙන එන එක සම්ප්‍රදාය තුලින්ම එන විදිහට මේ පරිසරයම හදලා තියෙනවා. ඉස්සෙල්ලා තමන්ගේ තමන් දන්න දැනුමත් එක්ක එකතු වෙලා එතන ඉහා ටික ගිහිල්ලා ඊට පස්සේ ඒ සාමාන්‍ය කරන අභිභවා ගිහිල්ලා මේ මනස වැඩ කරන හැටි මනස ක්‍රියාත්මක වෙන හැටි ඒ මනස පැටලෙන හැටි මනස ඇවිලෙන හැටි ඒවා විස්තර කරලා දෙන්න. ඒ එස්සේ ගිහිලා වර්තමාන එතන ඒ ඔක්කොම ඉගෙන කවුරු හරි කෙනෙක් ඒ සියලු දේවල් ඉගෙන ගත්තට පස්සේ ඒවා ඇති ඒක එතනින් ඉවරයි. ඒක වැඩක් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ වර්තමානයේ මේ අතීතය කියන මුලා අතීතය කියන එක සත්‍යයි ඒක ඇත්තයි කියලා තමන්ගේ හිත විසීම තමන් බය කරනේ මුලාවෙන් ගැලවිලා අනාගතයට බය කරනේ මුලාවෙන් ගැලවිලා ඒ වර්තමානයේ නිදහසේ ඒ අවස්ථාවත් එක ජීවත් වෙන අවස්ථාවට පේස් කරන්න හදාගත්තාම මේ මිනිස්සු කොහොමත් සතුටින් ඉන්නේ. මිනිස්සුන්ට කොහොමත් එතකොට දේවල් ඇති. ඉතින් ඒ தත්ත්වයට ඒ ඔයාලා පත් වෙන්න ඕන. ඒ ඔයගොල්ලෝ එක එතකොට ඒක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර මහා දේවල් විශ්වාස කරගෙන හිඳලා බුදුදහම කියලා මහා මිත්‍යා ගොඩක් ඔළුවට තියාගෙන ඉඳලා මහා දෙන්ද අපේ රට ගත්තාම අපිට පේනව නේද? අපේ රටේ තාම මිනිස්සු කොයිතරම් ප්‍රාථමික යුගයක ජීවත් වෙනවද කියලා. දැන් අපි දැක්කා අර කාලි පැණිය ගත්තට පස්සේ මේ ඒක විශ්වාස කරා නේද කොච්චර මිනිස්සු විශ්වාස කරාද? මම කියන්නේ ඒක වැරදි නෑ විශ්වාස කරපු එක. වරද තමයි. ඇයි මිනිස්සුන්ට ටික දවසක් ඉවසලා ඉන්න බැරි? මිනිස්සුන්ට පුළුවන් නේ කවුරු හරි අලුත් දෙයක් හොයාගත්තම අපි ඒක එකපාර පිළිගන්න ඕනෙත් නෑ. ඒක අපි එකපාර ප්‍රතික්ෂේප කරන්නත් ඕනේ නෑ. බලාගෙන ඉන්න පුළුවන් නේ ඇත්තටම මොකද්ද වෙන්නේ ඇත්තටම හොඳ වෙනවද නැද්ද ඉතින් ඒක ක්‍රමවේද තියෙන ලෝකේ වැඩ හැදිච්ච ඒවා පරීක්ෂා කරන්න ඕනේ ඇයි කලබල වෙන්නේ ඇයි ජනමාධ්‍ය ගෙනාපු ගමන් ජනමාධ්‍ය හරි මොනවා හරි අන්තර්ජාලය හරි කොහරි ආපු ගමන් මිනිස්සු විශ්වාස කරලා තමන්ගේ ළඟ තියෙන සල්ලි වේදම් කරලා මරණ බයට තණ්හාව තමන්ගේ ඇතුලේ තණ්හාව වැඩි නිසා මරණ බය හොඳට දැනෙනවා තණ්හාව වැඩි මිනිස්සුන්ට මරණ බය හොඳට දැනෙනවා එතකොට ගිහිල්ලා ඒ හොයාගෙන යනවා ඉතින් එතකොට මම කල්පනා කරේ අපේ පණිවිඩය එදාටත් අදට අවශ්‍යයි මේ මිනිස්සු ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මේ මිනිස්සු තව තවත් මධ්‍යස්ථ වෙන්න ඕනේ එහෙම නැතුනොත් මේ රට විනාශ වෙනවා එහෙම රට නැතුනොත් මේ රට ගිලා බහිනවා මොකද මේ තරම් ප්‍රාථමික මානසිකත්වයක්ද කියලා ඒ කියන්නේ අපේ දේශනාව තාම ජනගත මේ ටික පිරිසක් අහන්නේ ටික දෙනෙක් අහන්නේ සමහර ප්‍රඥාව තියෙන මිනිස්සුත් අන්ධ වෙලා ඒ ප්‍රඥාව උඩට එන්නේ නැතුව මේ මිනිස්සු අතර ඉන්නවා. ඒකට මේක අහන හැමෝටම වගකීමක් තියෙනවා. මේ මිනිස්සු අතරට මේ පණිවිඩය ගෙනියන්න. ඒතර ඒගොල්ලොන්ගෙට කොටුවට අපි අපේ වචන ගැලපෙන්නේ නැති නිසා අපිට බණීවි. අපිට දොස් කියාවි. අපිට අවලාදනා ගාව. ඒක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ටික තේරුම් ගණීවි. පස්සේ මේ අපි කොටු වෙලා ඉන්නවා. අපි හිර වෙලා ඉන්නවා. අපි බන්ධනාගාරගත වෙලා ඉන්නවා. අපේ මනස ඒගොල්ලෝ ඒක ටික තේරුම් ගත්තාම එතනින් දඩිපඩි ගහලා එළියට එන නිදහස හොයන ආවි. දරේසයි ඒ කොරෝනා තියෙන වසංගත තත්ත්වයත් එක්ක ඒ ජනමාධ්‍ය කියපු දේවල් තමන්ගේ මනසට නම් මනස විසින් ඊට පස්සේ ඉලූෂන් කරන 100000 ගානක. මනස මිනිහේ බය කරන 100000 ගානක. ඒතර මිනිහට මනස ගැන අවබෝධය නැතුනොත් ඒ මනසෙම ඇවෙන හැම දෙයකම මේ මිනිස්සු අහුවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලි පැණිය නෙවෙයි.
මොකක්හරි කලාමැදිරි එළියක් හරි කොහෙන් හරි තියුණොත් ඒකෙන් එළිය දකින්න. ඒ නිසා මිනිස්සු තව විරුද්ධ සමාජ විරුද්ධ වෙන්නවා. සමාජ මැදිස්ත වෙන්නවන. එතකොට තමයි මේ රටක තුළ දාර්ශනික පසුබිමකට ඉඩ හැදෙන්නේ. අර එතකොට ඒකට මේක අහන අය මේක හොඳට හිතට දැනෙන අය ඒක පුළුවන් තරම් ඒ මෝඩ මිනිස්සු අතරට ඒක අරයි යන් ගිහලා මේ මිනිස්සු ප්‍රඥාවන්ත කරගන්න ඕනේ. ඥානවන්ත කරගන්න ඕනේ. මේ මිනිස්සුන්ට ජීවිත අවබෝධය ලබා ගන්න. ඒ නිසා මම දැක්කේ ඒ සිදුවීම එක මේ රටේ මිනිස්සු එන තාම ගොඩාක් ග්‍රෝත්‍රිකයි. තාම ගොඩාක් ප්‍රාථමික යුගයක ජීවත් වෙන්නේ කියලා මම බලාගෙන හිටියේ මේ සිද්ධිය වෙන අවස්ථාවේදලා. සමහර ආමුදුරුවෝ ඉන්නවා මිනිස්සුන්ගේ මොනවා හරි කරලා දේවල් රවට්ට ගන්න තමයි ඕන. දේවාලයක් හරි දාලා එළියක් පේනවයි හරි කියලා ඒ ටික දෙනා පස්සේ ඉන්නකොට මම ළඟ ඉන්න අයට කිව්වා ඕක තා ටික දවසක විවෘත වේවි කියලා. හරියටම හරි ජය ශ්‍රී මහා බෝධිය ගාවද අපි දන්න මල්ලි කෙනෙකුත් එතන හිටියා. ගෙලල්ලේ පිස්සුව නටලා විවෘත වුණා. ඒ විවෘත වුණා කියමු. ඒ තාම අර මිනිස්සු ඒ අන්ද භක්තියෙන් එක පස්සේ යනවා. තාම මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඒක උදාහරණයක් විතරයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකේ තේරුම තමයි මේ මිනිස්සු දිහා බැලුවාම තියෙන තේරුම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට මධ්‍යස්ත නැහැ. මනස මධ්‍යස්ත නැහැ මිනිස්සුගේ බහුතරයක් මිනිස්සුන්ගේ. ඒ නිසා මේ බුදු දර්ශනය තියෙන බුදු දහම තියෙන බුදුන්ගේ ඉගැන්වීම තියෙන්නේ මධ්‍යස්ත මිනිස්සුන්ට. ඉස්සෙල්ලම නිවන් දකින්න බෑ. ඉස්සෙල්ලම කරගන්න ඕන තමන් අන්තගාමී භවෙන් අයින් වෙන්න ඕන. ඒ අන්තගාමී භවෙන් අයින් වුණාම තමයි මේ ටික ටික නිවෙන්න ගන්න. එතකොට මේ පරිසරයේ හොඳට පේන ගන්න. විනිවිද මේ දේවල් පේන්න ගන්න. මේ මිනිස්සු රවට්ටගෙන ඉන්න හැටි, වංචාකාරී හැටි, මේ ආගමික ජාතික ඒව දාලා මිනිස්සු කොටු කරගෙන ඉන්න හැටි ඒ දේවල් විනිවිද දකින්න ලැබෙන්නේ තමන් මධ්‍යස්ත වුණාම. අන්තගාමී වුණාම ඒවත් එක එකතු වෙනව විතරයි ගිහිල්ලා. ඒවැ නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ දැන් ඊයේ දවස නත්තල් දවස අද දවස ඇවිල්ලා මේ අවුරුදු 16ක් ගිහිල්ලා සුනාමිය ඇති වෙලා ලෝකෙට ලොකුම පාඩමක් උගන්වපු දවස මහා ධනය රැකගෙන බලය රැකගෙන උගත්කම තියාගෙන මිනිස්සු ඒව තුළම ජීවිතේ විශ්වාස කරා. ඊයින් එහාට මිනිස්සු දැක්කේ නැහැ. ඉන් එහාට දකින්න ස්වභාව දහම කරට ගහලා කියලා දුන්නා. මට මතකයි අපේම අවුරුදු 2003 ඕලෙවල ලංකාවේම හත්වෙනිය. ඒ ලෙවල් කර කර හිටිය අපිත් එක්ක ඒ සුනාමියට එයාවයි අක්කවයි දෙමව්පියන්වයි ඔක්කොම අරගෙන ගියා. ඊට පස්සේ තව ටිකක් එහාට ගියාම ඉස්කෝලේක ළමයි 60 ගාණක් නැති වෙලා තිබුණා සුනාමිය. ගාල්ලේ මේ දෙවටේ. ඉතින් ඒ දේවල් එක්ක මම නම් ඊට පස්සේ කල්පනා කරේ ජීවිතේ භෞතික දහයට හාගිය දෙයක් ඒ සිද්ධින් හැම එකක් එක්කම මට එතකොට ඉගෙන ගන්න එක ඉගෙන ගත්තත් මට හිතර මීට එහා දෙයක් ජීවිතේ ඇති. මේක මහා මෙහිස් ජීවිතයක්. මේක මහා බොරුවක්. මේක මොකද්ද ඇත්ත? මොකද්ද බොරුව කියලා මම හරියට හොයා ගන්න ඕනේ. ඒ හොයාගත්තේ නැතුණත් මමත් මැරිලා යයි සාමාන්‍ය විදියට. ඒතර මට වැඩක් නැහැ මේ ජීවිතේ හිස් ජීවිතේ. ඒ නිසා ඒ ආධ්‍යාත්මික ගවේෂණය අඩුම වයසින් පටන් ගන්න වාසනාව ලැබුණා. පෙර පිනත් හේතු වෙන්නේ නැති. ඒකත් පස්සේ දැන් ඕගොල්ලන්ට ඒක පැහැදිලි කරලා දෙන්න ලැබුණා. එතකොට දැන් ඒක ඒ මැසේජ් එක කොච්චර පවර්ෆුල්ද කියලා මම හිතන්නේ මේක අහන හැමෝම දැනගලා තියෙන්නේ. ගොඩාක් පවර්ෆුල්. ඒවා ඔක්කොම අඩ මෝඩ මිනිස්සුන්ගේ මෝඩකම් ඔක්කොම ගිනි තියාගෙන ඒක උඩට එනවා. ඒ කාටවත් මම අපි හැමදාමත් කියවා ඒ කාටවත් නතර කරන්න බෑ. ඒන අපේ ජීවිත කවියලාවක් හරි අවසන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවිකව හරි අස්වාභාවිකව හරි. ඒ මොන දෙයක් වුණත් ඒ පණිවිඩය කාටවත් නතර කරන්න බෑ. ඒ මිනිස්සුන්ගේ මෝඩකම් වලට ගිනි තියාගෙන විද්‍යාව පහල කරගෙන ඒ ප්‍රඥාවන්ත මිනිස්සුන්ට ජීවිත අවබෝධය ලබා දෙමින් ඒක මේ විරාජමාන වෙනවා. ඒක ජයග්‍රහණය කරනවා. ඒක ජනරජ ජයග්‍රහණය කරලා ඉවරයි. ඒකෙන් කාටවත් කරකවන්න බැරි දහම්සක කැරකිලා ගිහින් ඉවරයි. ඉතින් ඒකට ඒ ফুল ප්‍රඥාවන්ත මිනිස්සු එකතු වෙනවා. මොඩෝ හැමදාමත් ඒකට බැන බැනේ ඉන්නෝ. ඒක එදත් එහෙමයි. ඒක අතීතෙත් එහෙමයි. ඒක අදත් එහෙමයි. ඒක අනාගතේටත් එහෙමයි. ඒ නිසා මාද ඒ කෙටි දේශනාවක් කරේ. මම හිතන ප්‍රශ්න මුලදී අහන්න දුන්න කීප දෙනෙක් ඇහුවා. මේ අපිට සමාජ මාධ්‍ය හරහා දැනගන්න ලැබුණා මේ ස්වාමීන් වහන්සේට විරුද්ධව ගෙනාපු ඒ පුහු චෝදනා ඔක්කොම එවලෙම මේ විනාශ වෙලා යනවා. ඉතින් ඒක බොහොම සන්තෝෂයේ කාරණාවක්. ඒක වැඩිකල් පැවතුන් නැති බව අපිට පේනවා ස්වාමීන් වහන්සේ. නෑ ඒක තාම එහෙම කියන්න බෑ. දැන් තමයි ඇත්තටම පටන් අරගෙන තියෙන්නේ. දැන් පොලිසිය කියන්නේ ඩමියක් විතරයි. ඒක යට හිටපු කට්ටිය දැන් තමයි එළියට අවිල්ල තියෙන්නේ. දැන් මේගොල්ලෝ හැමෝටම ප්‍රශ්න තමයි මේ දේශනාව. දැන් ඔයගොල්ලෝ අන්තර්ජාලයට ගිහලා දැන් ලබන සත්‍ය වෙනකොට මම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තව ඉස්සරහට මේ කරපු දේශනාවට විරුද්ධව ආයේ නැගිටිනවා. ඒ නැගිටတဲ့ එක කිසිම කෙනෙක් මේ ඌරට මූණ එන්නේ නැහැ. එන්න තරම් ශක්තියක් නැහැ.
දැන් ඒක ඒක ඕමල්පේ සොබිත හාමුදුරුව පටන් ගත්තනේ ඉතින් ආයි කාමරෝලයි තැන් තැන් වලයි කතා කරන්න වැඩක් නැහනේ ඔක්කොම ඩිරෙක්ට් කතා කරමු කතා කරලා ඒක අපි දැන් ඉවර කරමු ඔයා කියනවා මම බුදු හාමුදුරුවන්ට අපහාස කරා කියලා මම කියන හැම එකක් කරේ නැහැ ඔයගොල්ලෝ කියනවා මම විශ්වන් වහන්සේලා මරන්නේ කොහොමද මං ඒකෙන් අදහස් කරේ මරනවා කියන එකෙන් අදහස් කරේ මේ 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 හාමුදුරුවෝ මන්ලා දාන්න නෙවෙයි මම ඒකෙන් අදහස් කරේ විශ්ව දේශපාලනය වගේ දේවල් කරන්න එපා රාජ්‍ය පාලනයට ඇඟිලි ගහන්න එපා එතකොට රට පාලකයන්ට හදා ගන්න බැරි වෙනවා ඒක ඇත්ත ඒක අදටත් ඇත්ත ඒක හෙටටත් ඇත්ත ඒක හැමදාමත් ඇත්ත පැවිදි වෙලා තමන්ගේ පැවිදි කිස තීරවනේ මිනිසුන්ට උපකාර කරන්න පුළුවන් තමන්ගේ ආත්ම විමුක්තිය හොයා ගන්න පුළුවන් අවවාද අනුශාසනා දෙන්න පුළුවන් ඒවට කේකේල් ගිහිලා ඒවත් එක්ක ඇඟිලි ගහගෙන ඒ උඩ පුතිය ගන්න අවශ්‍ය නැහැ ඒක මම හැමදාම කියන ඒක මම කියපු එකක් නෙවෙයි ඒකට හොඳම උදාහරණේ තමයි අපි හැමෝම නියෝජනය කරන්නේ ගෞතම බුදුහාමුදුරනේ අපි බෞද්ධ සංස්කෘතියක් අපිට තියෙන. ඒතර ඒකේ මුල ආරම්භ වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ රජකම අතහැරලා මහානකම තෝරගෙන ජීවිත අවබෝධය ලබා ගත්තා. බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. ඊට පස්සේ ඒ මහානකම ඒ සිවුරම යොදාගෙන කවුරු හරි දේශපාලනය කරලා පාර්ලිමේන්තු යන දඟලනව නම් ඒ හාමුදුරුවෝ ඒ පැවිදි සමාජයේ තරුණ හාමුදුරුන්ට ඒ තරුණ මේ හාමුදුරුන්ට දෙන හොඳ ආදර්ශයක් නෙවෙයි. ඒක තමයි බුද්ධ ශාසනය විනාශ වෙනවා කියන්නේ. සිවුර යොදාගෙන ඒගොල්ලෝ රජකම ගන්නවද? සිවුර තියෙන්නේ රජකම ගන්න නෙවෙයි. සිවුර තියෙන්නේ අපි වගේ සත්‍ය සොයලා සත්‍ය අවබෝධ වෙන මිනිස්සුන්ට ඒක දේශනා කරන්න තියෙන්නේ. ඒක දේශනා කරන්න. ඒක විමුක්තිය ආත්ම විමුක්තිය හොයාගන්න එක තියෙන්නේ. එහෙම නැත්නම් ඒ රජේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්නේ නෙවෙයි. ඒක 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 කිව්වයි කියලා තමන් ඒක කරනවා නම් මොකද කරන්න ඕනේ? තමන් නිහඬ වෙන්න ඕනේ. තමන්ට ඒ තරම් ආත්ම ශක්තියක් නැත්නම් ඒකෙන් ආත්ම තියොयला ඒක කරගන්න නිහඬ වෙන්න ඕනේ. එහෙම නැතුව ඇවිල්ලා ඒ වරද වහගන්න තමන්ගේ මේ සිවුරෙන් හදාගත්ත බලය පාවිච්චි කරනවා ඒක හරීම පවක්. හරීම මොඩ. දැන් අපි ඇත්තටම අපේ ජීවිතේ ගත්තොත් අපි කවදාවත් දේශපාලනය කළා නැමේ ඉන්න කාටවත් කියලා නැහැ නේ කාටවත් ඡන්ද දෙන්නේ කියලා. එපැයි කියලාත්. ඕගොල්ලෝ දින එකකට දෙන්න නොදින එකට නොදින එක ඕගොල්ලෝගේ අයිතිය. ඒ අයිතියට අපි ඇඟිලි ගහලා නැහැ. ඒතර අපි නිර්පාක්ෂිකයි. නිර්පාක්ෂික මිනිසෙට යමක් කරොත් ඒ ඒ ඒ නිර්පා ධර්මයේ අධර්මයේ බොරු කරලා ඒ බොරු කියලා කරොත් ඒක අහස පොළව නුහුලන අපරාධයක්. එතකොට ඒ නිර්පාක්ෂික මිනිස්සු තමයි මිනිස්සුන්ට නව ජීවනය ගෙනත් දෙන්නේ. මිනිස්සුන්ට අලුත් දේවල් පෙන්වලා දෙන්නේ. මිනිස්සුන්ට තමන්ගේ අර ජරා ජීර්ණ වෙච්ච ජීවිතෙන් අයින් වෙන පාර කියලා දෙන්නේ. එතකොට ඒ ඒ ඒ කුලකේ ඇතුළට රජවරු, සිටුවරු, ජනාධිපතිවරු, අගමැතිවරු, සාමාන්‍ය මිනිස්සු ඒ හැමෝටම පිටිට එච්චරයි. අලුත් අදහස් නේ අර පරණ අර පාල අර දේවල් කරන හාමුදුරුවන්ගෙන් ඒ මිනිස්සුන්ට ආත්ම විමුක්තිය හොයාගන්න බෑ. ඒගොල්ලෝ රාජපාලනය කළේ ස්ට්‍රෙස්වත් අපි ගාවට ඇවිල්ලා තමයි ඒ හිත නිවා ගන්න විදිහ අහන්න ඕන. ඒක හොඳම උදාහරණය තමයි ඔගොල්ලෝ අහලා ඇති බුදුහාමුදුරුවෝ ජීවමානක අජාසත්ත තමන්ගේ දේවදත්ත කීම අහලා තමන්ගේ පියා මැරුවා. බිම්බිසාර රජතුමා මරලා දැම්මා. මරලා දාලා පස්සේ කාලෙකදී එයාට ඒ වරද තේරුණාට පස්සේ එයා මොකද කරේ? එයා ගොඩාක් දුකට පත් වුණා. එයා ගොඩාක් පශ්චාත්තාපයට පත් වුණා. එයා ඊට පස්සේ එයාගේ පුරෝහිතට එයාගේ දුක කියනවා. තාත්තා අර ඔයාලා අහලා තියෙනවා එයාට පොඩි කාලේ ඉපදෙනකොටම කිව්වයි කියලා මේ පුතා ඔයාව නැති කරයි කියලා ඒ වගේ ගොඩාක් දේවල් කිව්වත් බිම්බිසාරයිකෝ පුතාව හදාගන්නවා. එයාට දක්වපු සෙනෙහස එයාට අහන්න ලැබෙනකොට එයා තාත්තට දුක් දීපුවත් එක්ක එයා ගොඩාක් අසර මානසික විශාල විඳෙව්වා. රජකම් කරත් කිසිම සතුටක් තිබුණේ නැහැ අජාසත්තට. නිසා යාගේ පුරෝහිතට කියනවා මොකද්ද මාව කවුරු හරි මාව නිවන්න පුළුවන් මිනිස්සෙක් ගාවට මාව එක්කයි යන්න කියනකොට මෙයාව එක්කයි යනවා ජෛන මහාවීර ගාවට පකුද කච්චායන අජිත කේසකම්බලි ඒ කාලේ හිට පූජකයෝ මහා පූජකයෝ ගාවට එක්කයි යන මහා පූජකයෝ ගාවට එක්කන් ගියාට අඹ ගැන ඇහුවම දෙල් ගැන කියනවා දෙල් ගැන ඇහුවම කොස් ගැන කියනවා ඉතින් ඒ අහන දෙයට නෙවෙයි උත්තර දෙන්නේ ඒකෙන් කිසිම සහනයක් අජාසත්තට ලැබුණේ නැහැ අසන්න අජාසත්ත දවසක් තීරණය කරන මේ ශ්‍රමණ ගෞතමයන් ගෞතම බුදුරජාන් වහන්සේ කියන්නේ උන්වහන්සේට පුළුවන් මේ මිනිස්සු නිවන් හැකියාවක් තියෙනවා ඒ නිසා එතෙන්ට යන්න තීරණය කරන පුරෝහිතගේ يعني ජීවකගේ ඉල්ලීමත් එක්ක එතන යනකොට අජාසත්ත ගොඩාක් බය වෙනවා එතන තියෙන පරිසරය නිහඬ පරිසරය දැකලා මෙතන මේ 500ක් මිනිස්සුන් වහන්සේලා ඉන්නකොට කිසි සද්දයක් බද්දයක් නැහැ ඒතකොට ඒ ටික දැකලා ඒ බය වෙලා කොහොම හරි මේ රජ කුමාර මරන්න හදලා රජකම කාට හරි දෙන්න හදනවද කියලාත් එයා ඉතින් දිහනවා. එයාලා කොවරි ගිහිලා බුදුහාමුදුරන්ට වැදලා බුදුහාමුදුරව හම්බ වුණාට පස්සේ ඒ යනෝ සාමාන්‍ය ඵල සූත්‍රය. දීඝනිකායේ දෙවනි පළවෙනි පොතේ දෙවනි සූත්‍රය කියවලා බලන්න. ශ්‍රමණ ජීවිතයේ ප්‍රතිඵල අහනවා. ඉතින් බුදුහාමුදුර හරි ලස්සනට ඒක පැහැදිලි කරලා දෙනවා.
ඒ පැහැදිලි කරලා දුන්නට පස්සේ එයා කෙලින්ම කියන මට අද තමයි අහපු ප්‍රශ්නයට උත්තරයක් දීපු ශ්‍රමණයෙක් හම්බුනේ. ඒ තමයි ඔබ වහන්සේ. ඉතින් එතනින් පස්සේ ඒ ඒ ඒ ඒ එතකොට බලන්න එතනත් පැහැදිලි. අර බොරුව රජ කරගෙන ඉස්සර තිර ආගමික නායකයෝ ගත්තාම ඒගොල්ලෝ ටිකක් යම් හරි බොරුවට හරි දර්ශනයක් තිබුණා. දැන් අපේ රටේ ඉන්න කට්ටියට සිවුර විතරයි තියෙන්නේ. වෙන මොකු බොරුවටවත් දර්ශනයක් නැහැ. يعني එහෙම එකක්වත් අධ්‍යයනය කරලා නැහැ. තනිකරම විවස්ථාව කටපාඩම් ත්‍රිපිටක අටුවා දන්නේ නැහැ. විවස්ථාව හැවුවොත් කියාවි. මේ පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රීවරුන්ටත් වඩා නමුත් ත්‍රිපිටක කරුණු හැවුවොත් දන්නේ නැහැ. ඒතකොට බයයි. ඒතකොට ඒකට වෙලාවක් නැහැ අධ්‍යයනය කරන්න. ඉතින් ඒකට මම මොනව කරන්නද? ඒකට මම පලිද? ඒතකොට ඒගොල්ලෝ කරන්න ඕන මට පහර දෙන එක නෙවෙයි. මගේ ගාවට එන්න පෞරුෂයක් නැත්තම් ඒකට බලමුළු සංවිධානයකට නෙවෙයි ගිහිල්ලා දැන් අර වැඩ ටික පැත්තකින් තියලා අන්න දැන් සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඒතං කාසාවං ගහෙත්තා පබ්බාජිත මම්පත්ති කියලා පුංචි කාලේ කන නැතුවට හරි බොන නැතුවට මොකකට හරි කමන්නේ පිර පිනකට පැවිදි වුණානේ ඒ පැවිදි වෙනකොට ඕක කිව්වනේ ඕක ඉල්ලන්නේ සිරුපටිය කරේකට ගහගත්තේ අන්න ඒකට අර්ථය සිද්ධ කරන්න දැන් තියෙන කාලේ එතකොට මං වගේ මිනිස්සෙක්ගේ වචන ඇහුනම ඒ අන්න ඇඳපු සිවුරේ ගෞරවය රැක ගන්න ඕන. ඒක රැක ගන්න තියෙන අර ප්‍රතිඥා දීපු වචනයට සාධාරණීෂ්ඨ කරන්න ඕන. අන්න එතකොට තමයි තමන්ගේ හිතත් නිවිලා තමන්ගේ ගෝලයන්ගේ තමන් මහාන කරනව නම් ඒ ගෝලයන්ගේ තිත් ටික නිවිලා තමන් දැක්කොත් තමන්ගේ දායක පිරිස්සොල්ලොත් හිත නිවෙන්නේ. එහෙම නැති වුණොත් එයා සිවුර අවභාවිතා කරා. ඒකට කල්ප ගණන් නිරේ පැහෙන්න වෙනවා. මේ මිනිස්සු කල්ප ගණන් මේ අවභාවිතේ නිරේ පැහෙන්න වෙනවා. ඒසා ධර්මයේ දේශනා කරන ධර්මයේ මතු කරන ඒක සියුම් ධර්මයේ අභිධර්මයේ මතු කරන ජීවිත අධ්‍යක්ීම ඔස්සේ ධර්මයේ පැහැදිලි කරන අපි වගේ මං විතරක් නෙවෙයි මං වගේ තව මිනිස්සුන්ට කරදර කරෝති ඒකේ විපාකේ රටටත් භුක්ති විඳින්න වෙනවා ඒකේ විපාකය ඒගොල්ලොන්ට ජම්ම ගාන භුක්ති විඳින්න වෙනවා මොකද ඒ මිනිස්සුන්ටත් කවදාකරි අසහනෙන් පීඩණයෙන් පෙළුණොත් කිසිම කෙනෙක්ට ගලවන්න බෑ අපි ගාවට ඇවිල්ලා තමයි ගලව ගන්න තියෙන්නේ ඒ වෙන කිසිම කෙනෙක් ගාවට කියලා ගැලවෙන්න බෑ. ඒ නිසා මම දැක්කා අද මේ රාමඤ්ඤනිකාය අනුනායක හාමුදුරුවෝත් ඒකට එකතු වෙලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මාව ඕන වේදිකාවක් හදන්න මම ඕපන් විවෘත වේදිකාවට එනවා. අන්න ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ දැන් මුල පටන් ගත්තේ. උන්වහන්සේ අනිවාර්යයෙන්ම වඩින්න ඕන. උන්වහන්සේත් එක්ක ඕනම සාමින් වහන්සේ නමක් වඩින්න ඕන. ඒක ඇවිල්ලා කෑ ගහන ගොරනාඩු කරගන්න ගහ ගන්න බෑ. මට අවස්ථාව දෙන්න ඕන පිළිතුරු දෙන්න ප්‍රතිප්‍රශ්න ඕන කෙනෙක්ට එකින් එකට අහන්න පුළුවන් මං එකින් එකට බොංචි කඩන්න වගේ කඩලා විසි කරලා දානවා මං කරපු මේ දේශනාව ගැන මං සම්පූර්ණ වගකීම ගන්නවා ඒ කිසි ප්‍රශ්නයක් නැහැ ඒක මෑත කාලේ කරපු අද්විතීය දේශනාවක් ත්‍රිපිටක වලින් සෑහෙන ගාණක් ඒක ඇතුලේ අඩංගු වෙනවා ඒක පුංචි පුංචි කෑලි තමයි ඒකේ තියෙන්නේ ඒ ඔක්කොම ප්‍රූව් කරන්න පුළුවන් කාට හරි ඕන මට කොපි ගෙනස් දෙන්න පුළුවන් මම ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා එදරින් ගියාට පස්සේ ඒ දේශනාව හැමදාම ওই විදියට මිනිස්සු දෙපැත්තක් බෙදලා ගහගෙන මේ දේශනාව වෙනුවෙන් ප්‍රඥාවන්ත මිනිස්සු ඒගොල්ලෝගේ ආත්මය නිවා ගැනීම මොඩියෝ අපාගත වෙන්න හේතු ඒ දේශනාව අහලා හදාගන්න. ඒක මට කරන්න දෙයක් නැහැ. බුදු කෙනෙක් පහළුණත් ලෝකේ තියලා තියෙන එච්චරයි. බුද්ධ දේශනාව අහලා ප්‍රඥාවන්තයෝ දිව්‍ය ලෝකයට ගියා. ඊටත් වඩා ප්‍රඥාව තියෙන අය රහත් වුණා මඟපල ලැබුවා. මොඩ මිනිස්සු, දේවදත්ත, සුපබුද්ධ ඒ ওই වගේ ගොඩාක් මිනිස්සු අපාගත වුණා. ඒක මොනව කරන්නේ දේවදත්ත ඇසුරු කරා කියලා අජාසත්තට වෙලාභයක් නැහැ. උප්පත්ති ප්‍රඥාවක් තිබුණ සෝතාපන්නවත් වෙන්නේ. ඒකත් වහගත්ත අජාසත්තේ දේවදත්තේ නිසා. ඉතින් ඒ නිසා මේ කහගෙන ඉන්න තරුණ මම දැක්ක ගොඩාක් තරුණ භික්ෂු උන්වහන්සේලා මට කතා කරනවා. ඒ කියන්නේ උන්වහන්සේලා මට කතා කරනවා මං වෙනුවෙන් පෙනී සිටින්නහන මම ඒගොල්ලන්ට කලබල වෙන්න පහ කරුවක්වත් පෙනී සිටිනවා කියලා අදහසක් ලියන්න. ඔගොල්ලෝ මගේ දේශනාව අදහස ලියන්න ඒ දේශනාව ඉවසීමෙන් පුරුදු කරගන්න ඒක තමන්ට යුත්. එතකොට ඒගොල්ලෝ ඒ හාමුදුරුවෝ මට කියපු එකක් තමයි අපි මහානගරයේ වස්ති 40 තියෙන හාමුදුරුවෝ. නමුත් අපේ අපිට අසහන එනකොට අපිට පීඩන එනකොට අපිට සිවුරු ඇරලා යන්න හිතනකොට කිසි වචනයකින් අපිට පිටිහක් එන්න බැරි වුණා ඒගොල්ලොන්ට. නමුත් ඔබ අන්තර්ජාලය හරහා ඔබ වහන්සේගේ වචන අහලා අපි දැන් ජීවිතේ හොයනවා. අපි අපේ මහානකමට සාධාරණීෂ්ඨ කරගන්න හදනවා. ඉතින් එහෙම කී දෙනෙක් මට SMS කරනවා කතා කරනවා ඒ ඕන තරම් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක ඒගොල්ලෝ එහා මුදුරට දන්නේ ඒක. මොකද උන්වහන්සේලාගේ ගෝලියොත් මගේ බණ. උන්වහන්සේලාගේ පිරිවෙන් වල ළමයි අයත් අභිධර්ම ඉගෙන ගන්න මම කරපු දේශනාව. ඉතින් ඒක උන්වහන්සේලාට නෑ කියන්න පුළුවන්. ඉතින් ගෝලියෝ මට කෝල් කරලා කියනවා. ඉතින් ඒ නිසා ඒක කමක් නෑ. ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න තමයි දේශනාව කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තවදුරටත්
මගේ දේශනාව වහයට තමයි තාම ඒ මධ්‍යස්ථ මාර්ගය පැහැදිලි කරලා දීලා තුන ජීවිතය අවබෝධ කරගන්න තව තවත් ඉන්නකම් ඒක තව තවත් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒක ඇවිල්ලා කවුරු දැන් ගොඩක් අය කියන කතාවක් තමයි දැන් ළඟදී මම දැක්කා ඇවිල්ලා ඒගොල්ලෝ කමෙන්ට්ස් කරලා තිනවා. ඒ මම කිව්ව අභියෝගයට සරියුත් හාමුදුරුවෝ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේට පිටට ගහලා මේ මුකුත් නොකිය ගියයි කියලා. ඒක ඇත්ත. සරියුත් හාමුදුරුවන්ට පිටට ගහලා මුකුත් නොකිය ගියා. මටත් එහෙම ගහලා තියෙන ඕන තරම් මිනිස්සු. මට ගහලානේ නඩුත් දාලා තියෙන. මං ආයිත් මේ මිනිස්සුගේ වන්දිල්ලන්න ගිහිල්ලා නැහැ. ඒ හැමම අතර දාලා ගියා. නමුත් ඒ නඩුව වලටත් ගිහිල්ලා සල්ලි කාලේ ඔක්කොම වේදන් කරලා ආයිත් මගෙන් ඇහුවා මේකට උසාවි මට යමක් ඕනද කියලා මං කිසිම දෙයක් එපා කියලා ඕන තරම් අතහැරලා දාලා. ඒක එතනින් ඉවරයි මේ ප්‍රශ්නේ කියලා. ඒ දැන් නමුත් සරියුත් හාමුදුරන්ට ධර්මයෙන් අභියෝග කරද්දි ඒ වෙනුවෙන් ඕන තරම් වාද විවාද කරපු දැන් ත්‍රිපිටක අටුවාවල තියෙනවා. මම මට ඒව මතය මම ඒව කිව්වා අපේ අයිටි කෝ ෆොටෝ ගහලා දාන්න නොදන්න මිනිස්සුන්ට දැක ගන්න කියලා. ඉතින් ඒව මම විස්තර කරන්නේ ඔයගොල්ලොත් හොයාගෙන බලලා ඒ දැනුම තියාගන්න. ත්‍රිපිටක අටුවා දැනුම හොයාගන්න. මොකද දැන් මිනිස්සු ඇවිල්ලා ප්‍රශ්න කරාම ඒවෙන් උත්තර දෙන්න. මොකද ඔයගොල්ලෝ කිව්වට පිළිගන්නේ නැහැ මං කිව්වයි කියලා. අර ත්‍රිපිටකෙන් අටුවාවෙන් කොහොම සාමාන්‍ය මිනිස්සු ඒව විශ්වාස කරන්නේ. ඒක පහද සරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව ඒ හැම කෙනෙක්ම ඒගොල්ලෝ කරපු ඒ විප්ලවයට පින් සිද්ධ වෙන්න තමයි දා භාරතයේ තාමත් හාමුදුරුවෝ කෑම කන්නේ. මොකද එතනින් පස්සේ දාර්ශනික පිබිදීමක් කරලා අර ඒ මිත්‍යා දෘෂ්ටිය විනාශ කරේ නැහැ. නැවත අපි මේ සසුන පිරිසුදු කරනවා. මේ මිත්‍යා දෘෂ්ටිය පළලා මේ සාසනයේ නාමයෙන් තියෙන බොරුව පළලා අයින් කරනවා. ඒකෙන් තමයි ගොඩක් ඉස්සරහට මහණෙන ගොඩාක් අයට බත් කන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. මොකද හැමෝම තමන්ගේ ජීවිතය අතහැර බල්ලට දාලා තමන්ගේ මේ භෞතික දේවල් කෙල ගහන වගේ පැත්තකට දාලා ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ගොඩාක් අය මේ බණ කියනවා. අපි කියන්නේ මං කියන ඒවා මහල ලංකාවේ ධර්ම දේශනා කරන ප්‍රසිද්ධ හාමුදුරුවෝ ගොඩාක් ඉන්නවා. උන්වහන්සේ මට පෞද්ගලිකවත් කතා කරලා තියෙනවා. නමුත් ඒ හැම කෙනෙම කෑම මේසෙට කට්ටි එකතු කරනවා විතරයි ගොඩක් අය කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු පිරිස වැඩි කරගන්නෝ ඒ කියන ධර්ම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ ධර්මයට අභියෝග කරාම හැංගෙනවා තමන්ගේ දේවල් නැති වෙයි කියලා. එන තමන්ගේ දේවල් නැති වෙයි, තමන්ගේ භෞතික දේවල් නැති වෙයි, තමන්ට ගොඩක් අය තරහ වෙයි. ඒ දේවල් ආරක් ඒ කියන්නේ භෞතිකයේ වෙනුවෙන් ධර්මයේ පාව දෙනවා. ඒ කිසිම කෙනෙක්ට ජීවිතය අවබෝධ කරන්න බෑ. භෞතිකයේ වෙනුවෙන් ධර්මයේ පාවා දෙන කිසිම මිනිස්සෙට ජීවිතය අවබෝධ කරගන්න එක කිව්වල කියලා බට් ටිකක් අන්න විතරයි පුළුවන්. ඒ නිසා තමන් සත්‍ය වෙනුවෙන් කතා කරන්න. සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න ඕන. මොකද ඒක තමයි ඔයගොල්ලෝ මහා පරිනිබ්බාන සූත්‍රයට ගිහිල්ලා බැලුවාම බුදුරජාන් වහන්සේගේ මාර්ය බුදු වෙච්ච වෙලාවෙම ඇවිල්ලා කරන රික්වෙස්ට් එකක් තියෙනවා. ඒක තමයි මේ ඔයා බුදුන් වහන්සේ හොයාගත්ත පණිවිඩය ලෝකෙට කියන්න එපයි කියන එක. ඒ බුදු මාර්යයි කියලා කියන්නේ ඒ කාලේ ඉන්නේ මහා වගේ පූජක පිරිසෙන්නේ. ඇවිල්ලා කියනවා ඔයා කියන්න එපා ඔයාගේ පාඩුවේ ඉන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසක් මම ධර්මයේ මම දන්න පණිවිඩය කියලා මම හදනවා. ඒගොල්ලෝ වික්ත විසරද ප්‍රතිබල වෙලා මිත්‍යා දෘෂ්ටිය පළල විනාශ කරන්න පුළුවන් වෙනවා. අන්න එදා වෙනකන් මම මගේ ඩියුටි එක කරනවා. මම මගේ බුද්ධක් කෘත්‍ය. ඒකට කියන්නේ බුද්ධක් කෘත්‍ය කරනවායි කියලා. එතකොට ඒකයි ගිහින් මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානයේ යනකොට ඒ අරකට මාර්ය කරන ඉල්ලීමක් දෙනවා. ආනන්ද හාමුදුරුවන්ගේට සිහිය නැති වෙනවා. සිහිය අවුල් වෙලා අමතක වෙනවා බුදුහාමුදුරුවෝ කියා දීපුවා. එවලේ කළා ඇවිල්ලා ඉල්ලීම තමයි මොකද කරන්නේ. අර ඔබ වහන්සේ බුදු වෙච්ච වෙලාවේ කිව්වනේ අර යමක් කරන්න තියෙයි කියලා. දැන් ඒක ඕනටත් වඩා ඔබ වහන්සේ කරලා තියෙන්නේ. දැන් පිරුණම් පාන කාලයයි කියලා. දවතාව බණ කියන්න යන්න එපයි කියලා කිව්වේ කොටින්. එතකොට බුදුහාමුදුරෝ ඒක නිහඬ වුණානේ. ඒක පිළිගත්තා කියනවනේ. එතකොට මොකද්ද මේ බුද්ධ ශාසනයේ කොටස් හතරයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ හතර දෙනාටම තියෙනවා යමක් කාර්ය එකක් තමයි තමන්ගේ දුක නිවා ගැනීම. අංක 1. ඒ බුද්ධ වචනේ කොච්චර පිළිමවලට වැන්දත් බුදුහාමුදුරුවෝ අඳුර ගන්න බෑ. කොච්චර බෝගස් වලට වැන්දත් බුදුහාමුදුරුවෝ අඳුර ගන්න බෑ. කොච්චර චෛත්‍ය හැදුවත් බුදුහාමුදුරුවෝ අඳුර ගන්න බෑ. බුදු ඉස්සෙල්ලම බුදුන් මුණ ගැහෙන්න ඕන. බුදුන් මුණ ගැහෙන්න ඒ ධර්මයෙන් මැද පිළිවෙතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මනස අවබෝධ කර ගැනීමෙන් කොටිමකෝ සම්මා දිට්ඨිය. එතනින් පස්සේ තමයි ආ බුද්ධ ශ්‍රාවකෙක් කියන්නේ. බුද්ධ ශ්‍රාවකෙක් වුණාම ඒක කොටස් හතරකට කැඩිලා යනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ හතර දෙනාට මෙතනින් පස්සේ තියෙනවා ලෝකේ නොදන්න රහසක් දන්නවා. ඒ තමයි නිබ්බාන. අන්නේ රහස විවෘත කරනවා. ඒ තමන්ට දැනෙන වචනනේ තමන්ගේ අත්දැකීම් වලින් පොත කියවලා නැවේ අත්දැකීම් වලින් අනිත් මිනිස්සුන්ට පැහැදිලි කරලා ඒ අසහනේ පීඩනේ අයින් කළා. ඒ සමාජයේ සත්‍ය මාර්ගය කියලා තියෙන මේ බොරු මාර්ගය මිත්‍යා මාර්ගය පළල විනාශ කරනවා. ඒ වෙනුවෙන් කතා කරන්න ඕනේ. දැන් අද කාලේ මම දකින්නේ ඒ කාලේ නම් තියෙන්නේ
කෙලිම වාදය කරලා තියෙන එක වේදිකාවකට ඇවිල්ලා පිටතනේ. ඒතකොට ගම්නියම් ගම්වල මිනිස්සු ඒක අහන්න ඇවිල්ලා ඒ මිනිස්සුගේ ඥාණය පළල් කරනවා. දැන් සරියුත් හාමුදුරුව ජම්බුක එතන ඒ තියෙන වාදයේ බලන්න ගෙවල්වලු ගෙනක නතර කරන මිනිස්සු ආවා කියලා කියනවා. එතකොට එයිල මේ මිනිස්සු එතකොට තව තව ඒ සමාජයේ ඥානවන්ත වෙනවා. දැන් දාර්ශනික සංවාද ගියාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. एक मुखदेन सामजे ज्ञानवंत वेण सामजे तव्यूर्त वेण सामजे पुपुरल भूम के आर्थिक वाशे आध्यात्मिक वाशे दून एक हमदाम करे कौर सत्य की आगे आवण ये मनुष्य मरण हंग इतिहास करे एक सत्य तमंट धरने कथा कर मनुष्य मरल हंगण लुक बलिया वेडिकाल සමහර අලුත් අදහස් ආව මිනිස්සු රටින් පිටමං කරනවා. ඒ එතකොට මිනිස්සු කරන්නේ මේ දේවල් වලට ඒ ලාභයට ගොඩක් තණ්හා නම් කෑදර නම් එයා ඊට පස්සේ තමන්ගෙට දැනෙන දේ කියන එක පැත්තකට දාලා ලාභයත් එක්ක එකතු වෙනවා. ඉතින් මම මේ වගේ මිනිස්සෙන් නෙවෙයි. ඔගොල්ලෝ මං දිහා හොඳට බලන් හිටියා නම් මේ අවුරුදු 5යි හොඳට දකින්න ඇති මේ ඒ මම ක්‍රියා කරපු විදිය ඒ මගේ ළඟ තියෙන දේවල් මාව බොරුවට වන්දනා කරගෙන හිටපු මිනිස්සු ඒ අත්ත කතා කරනකොට දාලා ගියයි කියලා මම හිතේ මිනිස්සු පස්සේ ගියේ නැහැ ඒ පණිවිඩේම මේ මිනිස්සුන්ට කිව්වා. මොකද ඒ දාලා යන මිනිස්සුන්ටත් ගැළවීම තියෙන එච්චරයි. ඒ මිනිස්සුන්ට ඒ පණිවිඩේම කිව්වා. ඒ අදටත් එහෙමයි. මට ඕන තරම් ආව කතා කරලා ඕක ඉල්ලාස් කරගන්න ඔයාව කව ගිහිල්ලා කියන්න. ওই දේශනාව වැරදි කියලා කියන්න. මං කෝ ඒක වැරදි නැහැ. ඒක හරියටම හරි. ඒක හරියටම හරි. ඒ වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. ඒ මට ගිහිල්ලා එමින් හාමුදුරන්ට වඳින්න පුළුවන් ගරු කරන්න පුළුවන් ඒක කිසිම අවුලක් නැහැ හැබැයි ධර්මයේ නාමයෙන් මට අධර්මයේ කියන්නේ කිව්වොත් මම ඒක කියන්නේ නැහැ ඒ ඒ කිව්ව එක හරි ඒකට මට සාක්ෂි තියෙනවා ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලොන්ට තී සාක්ෂි තියෙනවා නම් ගෙනලා ඔප්පු කරගන්න කියලා ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මම දැන් අද යවුවා ලිඛිතව යවුවා ඔමල්පි සෝමිද හාමුදුරන්ට ලිඛිතව මම අස්සම් කළා යවුවා මාසයක් ඇතුළත ඔබ වහන්සේට කාලයක් තියෙනවා ඔබ වහන්සේ නඩුවක් දාලා පැත්තකට උනා නම් මම ඒන්නේත් නෑ ඒක මම නඩුවට ගිහිලේ තොරතුරු සපේනවා නමුත් ඔබ වහන්සේ ඔඩියන්ස් එකට මේක ගෙනාව මම ගෙනාවේ නෑ අයිත් ඔබ වහන්සේගේ ගෞරවය හා කීර්තිය ගැන කල්පනා කරලා කෝල් කරලා උන්වහන්සේගේ දුරකතරයට මේක විසඳ ගන්න මම කතා කර කාටවත් කියන්නේ නැතුව උන්වහන්සේ ඒ අවස්ථාවේදී පුන පුනා හිතුවේ මම යමක් කරගන්න බැරි මට යමක් කියන්න බැරි මම මහා බයගුල්ලෙක් වස කතා කරලා ඒ අවස්ථාව මගේ හැරියා එතකොට ඊට පස්සේ මට ඊළඟට ඉතුරු වෙලා තියෙන යාම ගෙනාපු ඔඩියන්ස් එකට ඇවිල්ලා ඒක විවෘත කරන එක විතරයි. දැන් එතෙන්ට ගෙනාව. එතෙන්ට ගෙනව ගත්තෙත් යාම තමයි. දැන් ඊට පස්සේ දැන් මම දැක්කා ඒ ධර්මදර නැති, විනයදර නැති, ඒ ධර්මඥානය නැති අය ඒ පැයක දේශනා එක එක වචන යාට ඕන කෑල්ල යාල්ලගෙන අර දැන් මම ගත්තාම මගේ ජීවිත ඔගොල්ලෝ දැන් මේ වගේ වැව් හැදුවා. එතකොට ගොඩාක් සාමින්වහන්සේලා ඒව කරන්න කැමති නැහැ සල්ලි එකතු කරලා පොත්වල තියාගන්න. ඊළඟට මිනිසුන්ට උපකාර කරා ධර්මයේ දේශනා කරා බලමු ඒගොල්ලෝ කල්පනා කරන මුව තියන්න හොඳ නැහැ මුව තියුවොත් අපිටත් මේව කරන්න වෙනවා ඒ නිසා ලේසිම දේ මාව ඉවත් කරගන්න එක ඒක ඉවත් කරගන්න මගේ දේශන අහන අය ලංකා විහෙල තලේ හැම තැනම ඉන්නවා මට ගියාම හම් වෙන වඳිනවා ඒගොල්ලෝ මං වගේ පෙනී සිටින්නේ නැහැ ඉන්නවා ඒතර මේ මිනිස්සු ගිහිල්ලා අරහාමඳුරන්ට කියලා අපි අහන තිත්තගල්ලේ හාමුදුරන්ගේ දේශනාව ඒක අපි අහන්නේ ඒකද මං දෙරණට යනකොට දෙරණ එක ඇතුලේ 15ක් විතර එනවා මගෙන් බණ අහපු අය උත්තර අහගන්න. මම ලෝක බෞද්ධ මධ්‍යස්ථාන කරනකොට එහෙමයි. මම තව ප්‍රයිවට් ආයතන කරනකොට එහෙමයි. දැන් මම ලංකාවේ ලොකු ගාමන්ට් එක ෆීල්ඩ් එකක් තියෙනවා මාස් කියන එකේ. ඒකේ ගොඩක් සියදි විහානි කරගත්ත යම් කාලෙක. එතකොට මාව ගෙන්නලා තමයි දේශන පවත්ව ගත්තා. ඒක ඇවිල්ලා ඒක බැලන්ස් කරගන්න. ළමයි. එතකොට මම එතන ගියාම ඒක ඉන්න ඒ ඉහළ ශේෂ්ඨයේ එක නාටිකේ අපි ඔබ වහන්සේගේ දේශනය අහනවා. ලංකාවේ යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව ගත්තොත් ඒක ඇතුළේ ඉන්න මගේ දේශන අහනයි. එතකොට ඒගොල්ලෝගේ රාජ්‍ය මට්ටම නිසා ඒගොල්ලන්ට එලිපින කාටවත් ඒකට කියන්න බෑ නමුත් ඒක හෘද සාක්ෂිය දන්න මේක අහගෙන ඉන්නාගේ හෘද සාක්ෂිය දන්න ඒක අහන බව ඒකෙන් තමයි ගැළවීම තියෙන්නේ බව අනිත් කිසිම දෙයක් ඇහුවට අර නිකන් පොයට අහන කතන්දර විතරක් බව ඉතින් ඒ නිසා මේ හැම කෙනෙක්ටම මම කියන්නේ මේක ඉන්න ඕගොල්ලෝ මහා මුකුත් කරන්න බා අර ඕගොල්ලෝ දන්න ධර්මයේ ගිහිලා කමෙන්ට් කරන්න අර නොදන්න මිනිස්සු දැන් බලන්න තමන් නොදන්න කම හරි ඇවිල්ලා මේ මිනිස්සු ෆයිට් කරන ෆයිට් කරනවා කියන්නේ ඒගොල්ලෝගේ අදහස ලියනවා යමෙක් දැනගෙන නිහඬ වෙන්න එපා ගිහිල්ලා ඕගොල්ලෝගේ අදහස ලියන මේ මනුස්සයට බනින්න එපා කුණු හරප කියන්න එපා සූත්‍රයේ කොහේ හරි තැනක තියෙන එක ගෙනල්ලා කොපි පේස්ට් කරන්න මේ බලන්න ඒ බුද්ධ කාලෙත් ඕකමයි වෙලා තියෙන්නේ කියලා
ගොඩාක් මිනිස්සු හිතන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ කියලා අරගෙන ආව මේ බුදුහාමුදුරුවෝ පලා යනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ මෛත්‍රී කරන්නේ. බුදුන් වහන්සේ තරම් තමන් දේශනා කර ධර්මයේ වෙනුවෙන් වාද කරපු සංවාද කරපු සාකච්ඡා කරපු ශාස්ත්‍රෝකෙනෙක් නැති තරම්. ඊළඟ උන්වහන්සේ ශ්‍රාවකයොත් එහෙමයි. ඉතින් ඒ අසිරිය තමයි ඔයගොල්ලන්ට මේ දකින්න ලැබෙන්නේ. ඒත් අපි මේ තියෙන මේ සිංහල සමාජයේ වෙලාගෙන ඉන්න බෞද්ධ මිත්‍යාව අපි විනාශ නොකරොත් ඉදිරිය ඔයගොල්ලොන්ගේ ඉන්න දරුවන්ටත් දැන් ඉන්න තරුණ ළමයින්ටත් නැවතර කාලිපැණි වගේ එකක පිහිට තමයි. සීසත් ධර්මයේ තෙරුවන්ගේ පිහිට නෙවෙයි. ඒක තමයි මට මේ ඔයගොල්ලෝ අහන ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේගේ උපන්දිනයට සුභපත් වෙනවා අපි සමම මේ 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 ආවෙනුවෙන්. ඒ වගේම අපි දැක්කා ස්වාමීන් වහන්සේ අර මේ මේ ඉස්කෝලේකට ඒ පොත්පත් බෙදා දුන්නා. ඒ වගේම කෑම ද්‍රව්‍ය බෙදා දුන්නා. ඒවට දායක වෙච්ච ඇත්තටම ඒ ඇයටත් අපි අනේ ඒක හොඳයි. මම ඇත්තටම ඔයගොල්ලෝ හැමෝටම මේක පින් අනුමෝදන් කරන්න ඕන. මම එදා 24 උපන්දින දවසෙත් ඇවිල්ලා කරන්නේ නමුත් වෙලාව තිබුණේ නැහැ. මේ ඇත්තටම ඒ බඩු ලබා දෙන්න දැන් 300යි දෙන්නේ ඊට වඩා නැති බැරි මිනිස්සු ඇවිල්ලා ඉල්ලුව මම බා ඒගොල්ලන්ටත් දෙන්න නම දීලා යන්න කියලා පුළුවන් ප්‍රමාණයකට දෙන්න ළමයි පොත් බෑග් දුන්නාම 100කට තව ඉල්ලුවා මොකද එයාටත් ඒ පුළුවන් ටික මම දෙන්න ඉතින් ඒකට මේක අහපු බණ අහපු අය දැන් ගොඩාක් කිව්ව ගමන් මගේ උපන්දිනයට මගේ account එකට මුදල් දැම්මා ඒවයි තමයි මේ වැඩ කරේ ඉතින් හැම දිනාට මම පින් අනුමෝදන් කරනවා විශේෂයෙන්ම දැන් මම මහණ වුණාට පස්සේ මං ගෙදරින් මට හම්බ වෙච්ච දෙයක් නෑ. ගෙදරින් ඉල්ල කවදා ඉල්ල මං දේශනා අහපු ඊළඟ මාව ඇසුරු කරපු ඒ අය මට ආහාර පාන දීලා තියෙනවා. මං හිතන්නේ වාහන පුදුමාකාර වාහන මට දීලා තියෙනවා. මං සමහර අයට ඒ වාහනේ එම ගෙඩි පිටි ඉඩකඩම් දැන් මම්ම මට දීලා ඉඩකඩම් 3-4ක් අනිත් හාමුදුරුවන්ට පූජා දීලා තියෙනවා. මට පූජා කරපුවා. ඊළඟ වාහන එයා ටිකට්ස් කෑම බී මට ලෝකේ හොඳම හොටෙල් වලට ගිහිල්ලා එකගෙන ගිහිල්ලා දානේ දීලා තියෙනවා. මං හිතන්නේ මිනිස්සු මාව අසුරු කරන මිනිස්සු ඒ තමන්ගේ හම්බ කරගත්ත ධනය මට මං ගෙනියන ඒ ධර්ම වෙනුවෙන් මැසේජ් එක වෙනුවෙන් ඉතින් පෞද්ගලික සමහරට දැන හඳුනන ගම් වෙනුවෙන් වේදන් කළ තියෙන හැමෝටම මම පින් අනුමෝදන් කරනවා තම තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ පණිවිඩය අරගෙන තමන්ගේ හිත පිරිසුදු කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව සෞභාග්‍ය ලැබෙන්න කියලා. ඉතින් හැම දිනාටම නම් වශයෙන් කියන්න යන්නේ විශේෂයෙන්ම කීප දෙනෙක් ඉන්නවා නමුත් ඒගොල්ලොන්ට මම නම කියන මම හිතන මේ වෙලාව මදි හැමෝටම පොදුවේ හැමෝටම මේ පින් අනුමෝදනාව කරමු. හරි ස්වාමීන් වහන්සේ. ධර්ම සරණයි.